ආදරෙන් පිළිගන්නවා සිව්කොණත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම ලෝකේ තියෙන අමුතුම විදිහේ දේවල් ගැන අපි කලිනුත් ඔයාලත් එක්ක කතා කරලා තියෙනවනේ ඒ අමුතු දේවල් වල දිගුවක් විදිහට තමයි අද වීඩියෝ එක අරගෙන එන්නේ එහෙනම් අපි බලමු ලෝකේ තියෙන තවත් අමුතු විදිහේ අවන්හල් හෝටල් වගේම නවාතැන්පල වල් කිහිපයක් ගැන ඊට කලින් මතක් කරනවා සිව්කොණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝවට. මුලින්ම අපි ඔයාලගෙන් අහන්නේ මෙක්සිකෝ නගරයේ සිහින දේශයේ හෝටලේ රැයක් ගත කරන්න කැමතිද කියලා. මෙක්සිකෝ නගරයේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන හවියර් සෙනෝසියන් විසින් සැලසුම් නිර්මාණය කරන ලද නිවාස 10ක එකතුවක් තමයි මේක. ගහකොළින් වට වෙලා සෝබා දහමත් එක්ක මුසු වෙමින් යන සර්පයෙකුගේ ඇඩයට නිර්මාණය කරලා තියෙන මේ නවාතැන් එකතුව මීටර් 5000කට වඩා දුර විහිදෙනවා. එක රැයකට මෙහි ගාස්තුව ඇමරිකානු ඩොලර් 250ක් පමණ වෙනවා. දෙවැනියට අපි ඔයාලගෙන් අහන්නේ ජිරාෆ්ලත් එක්ක කෑමක් කන්න කැමතිද කියලා. ජිරාෆ්ලත් එක්ක කෑමක් කිව්වට මේක ජිරාෆ්ලගේ කෑම තියෙන හෝටලයක් නන් නෙවෙයි. කෙන්‍යාවේ නයිරෝබි නුවර පිහිටලා තියෙන මේ හෝටලේ අපි කෑම කද්දී ගොඩක් වෙලාවට ජිරාෆ්ලා ජනෙල් වලින් එබිලා බලනවා දකින්න පුළුවන්. මොකද මේ හෝටලයේ වටේම ඉන්නේ ජිරාෆ්ලා. තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් වන මේ හෝටලේ ගාස්තුව සෑහෙන ඉහළයි. දවසකට ඩොලර් 680ක් වගේ ගාණක් මෙතන නවාතැන් ගන්න බැය වෙනවා කියලා තමයි ආරංචි. තුන්වෙනියට අපි ඔයාලගෙන් අහන්නේ පොත් එක්ක රාත්‍රියකට කැමතිද කියලා. ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටලා තියෙන මේකනම් පොත් කියවන කෙනෙක්ට කියාපුම තැනක්. මේක විවේකයෙන් ඉන්න ගමන් පොත් කියවන්න පුළුවන් පුස්තකාලයක් වගේ තැනක්. ජපන්, ඉංග්‍රීසි කියන දෙයන්ෂෙන්ම විවිධ ජාතියේ පොත් 3200ක් විතර මෙහි තියෙනවා. කාමර 30කින් සමන්විත මේ නවාතැන්පලේ හැම කාමරයකටම කියවීමේ ලාම්පුවක් වගේම Wi-Fi පහසුකමක් ලැබෙනවා. ලොකු සුවපහසුවක් ලබා දෙනවට වඩා පොත් කියවීමේ පිපාසෙන් ඉන්න අයට අපූර්ව අත්දැකීමක් එකතු කිරීම තමයි මේ නවාතැනේ අරමුණ වෙලා තියෙන්නේ. මේ දවස්වල නම් කොවිඩ් කරදර හින්දා මේ තැන తాවකාලිකව වහලා දාලායි තියෙන්නේ. හතරවෙනියට අපි ඔයාලගෙන් අහන්නේ ප්‍රදීපාගාරයක දවසක් ගෙවමුද කියලා. මේකත් ලොකු වෙනසක් තියෙන හෝටලයක්. හෝටලයකටත් වඩා නිස්කලංක ප්‍රදීපාගාරයක නැත්නම් ලයිට් හවුස් එකක තමයි මේක තියෙන්නේ. නගරේ ඒකාකාරී ශබ්දවලට කන් දීගෙන ගෙවන කාර්යබහුල ජීවිතයකට පොඩි වෙනසක් ගන්න හොඳම තැනක් තමයි මේක. නෝර්වේ රටේ මුහුදට සමීපව ඉදිවෙච්ච මේ ප්‍රදීපාගාරය විවේක ගන්න කියාපු තැනක්. එකවර දෙන්නෙක්ට විතරයි මෙතන නවාතැන් ගන්න පුළුවන් වෙන්නේ. Tamange නිඳන ඇඳේ විවේකයෙන් ඉන්න ගමන් ප්‍රදීපාගාරයේ විවෘත කවුළු වලින් එළියේ පෙනෙන අහසේ මැවෙන සුන්දර රටාවන් නරඹන්න කියාපු තැනක් තමයි මෙතන. දවසකට ගාස්තුව ඩොලර් 300ක් විතර වෙනවා. හැබැයි මේ හෝටලේදී ලැබෙන අපූර්ව අත්දැකීම එක්ක ඒ මුදල නාස්තියක් නන් නෙවෙයි. පස්වෙනියට අපි ඔයාලගෙන් අහන්නේ සීතල ඉග්ලූ එකක නිදා ගන්න අසද කියලා. ෆින්ලන්දේ පිහිටලා තියෙන මේ හෝටලය සෑම වසරකම වෙනස් වෙනවා. ඒකට හේතුව අප්‍රේල් මාසයේ වසන්තය ආරම්භ වීමත් එක්ක අයිස් දියවීම. ඊළඟ සීත ඍතුවේ මුල මේක ආය හදනවා. මේකේ වීදුරු වලින් හදපු ඉග්ලූ සහ සාම්ප්‍රදායික ක්‍රමයට හදපු ඉග්ලූ කියන ඉග්ලූ වර්ග දෙකම තියෙනවා. ඒ වගේම බොහොම සුඛෝපභෝගී ඉග්ලූත් මෙතන තියෙනවා. ඒ අතරින් කැමති එකක් තෝරගන්න පුළුවන්. ඊට අමතරව කැමති නම් පිනිමුවන් සහිත කරත්තවල සවාරි යන්නත් මෙතන නවතින්න එන අයට පුළුවන්. සාමාන්‍යයෙන් එක දවසකට ඩොලර් 600ක වගේ මුදලක් තමයි මෙතන නවතින්න බෑ වෙන්නේ. හයවෙනියට අපි අහන්නේ අයර්ලන්තයේ බුබුලු හෝටලේ ඉන්න කැමතිද කියලා. මේකත් ලෝකේ තියෙන වෙනස්ම හෝටලයක්. මේක තියෙන්නේ උතුරු අයර්ලන්තේ. මේකේ විශේෂත්වය තමයි මේ හෝටලේ කාමර හැටියට නවාතැන් ගන්න තියෙන්නේ බුබුල ඇතුළේ වීම.
විනිවිද පෙනෙන බිත්ති වලින් ආවරණය වෙච්ච මේ හෝටල් කාමරවල නවතැන් ගන්න ආපු අය නම් කියන්නේ පැහැදිලි රාත්‍රියකදී මේ ජනෙල් වලින් පිටත බැලුවම ලස්සන රෑ අහස වගේම අවට සුන්දර සබාදහම විසින් මවන බොහොම ලස්සන දර්ශන රස නරඹන්න පුළුවන් කියලයි මේක එක රෑයකට ගාන ඩොලර් 225ක් වගේ ගාණක් වෙනවලු හත්වැනියට අපි අහන්නේ දිය යට හෝටලයට යමුද කියලා හොඳ සල්ලි කාරයෙක්ට වගේ නම් කියාපු තැනක් තමයි මේ මේකේ විශේෂත්වය තමයි මේ රිසෝට් එකේ පිහිටලා තියෙන දිය යට හෝටල් කාමරය මොහොත යට වීදුරු වලින් හදපු මේ කාමරය මේ හෝටලයට එන සංචාරකයන් අතර අතිශයින් ජනප්‍රිය අංගයක්. ඒක ඇතුලේ නිදා ගන්න කෙනෙක්ට දැනෙන්නේ නම් මින් මැදුරක නිදා ගන්නවා වගේ ෆීලින් එකක් කියලා හිටපු අය කියලා තියෙනවා. ඒ කාමරේ නිදන් ඉද්දි එක එක මාළු පවා මේ වීදුරු කාමර වලින් එබිලා බලනවලු. ගැඹුරු මොහොතේ මාළු ඇල්ලීම, ස්නෝක්ලින්, කයකින් වගේ මොහොත ආශ්‍රිත විනෝදාත්මක ක්‍රියාකාරකම් රසක් කරන්න මේ හෝටලේ නවතින සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා. එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඊට කලින් මතක් කරනවා සිව්පන අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි bell icon එක click කරොත් අපි අලුත් video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔබට සුබ දවසක්.